වටිනා අවස්ථාවක් බණ පොතේ සඳහන් වෙනවා. අත්තනෝ කම්ම කුබ්බහානං තංජනෝ කුරුතේපියං. අපිට පුළුවන් නම් තව කෙනෙකුට උදව්වක් දෙන්න, එතන තමයි අපේ බැඳීම, ඒ වගේම එයම තමයි කෙනෙකුගේ දියුණුවේ රහස කියලා බණ පොතේ සඳහන් වෙනවා. එනිසා අද විපක්ෂනායකතුමන් 5000කට අධික දරුවන්ට අත්‍යවශ්‍යම වන සුහුරු පන්ති කාමරයක් ලබා දෙන්න තීරණය කිරීම මා හිතනවා අනාගත දූ දරුවන්ගේ දියුණුවට යෝධ ශක්තියක් කියලා. එයම බුදුහාමුදුරුව දහම තුලින් තවදුරටත් තහවුරු කරලා දෙනවා. කෙනෙක්ගේ නායකත්වය තව කෙනෙක්ගේ සැනසීමට හේතුවක් කියන බව. නායකයා පළමුවම කළ යුතු දේ තමයි සෝතාච ගුණයෙන් යුක්ත වෙන්න ඕනේ. අසා සිට එයට සරිලන පිළිතුරු දීමේ හැකියාව. මා හිතනවා ඔබතුමා ගාව 90,000ක් ජනතාවට සවන් දීමේ හැකියාව තියෙනවා. අනාගත මෙලොව දිනන්නට වෙහෙසෙන දුවනියනි, පුතණුවනි, ඔබේ හඬට ඇහුන්කන් දීලා සක්වල වැඩසටහන යටතේ දාස් ගණන් දරුවන්ගේ තාක්ෂණ විෂය දියුණු කරගන්න එතුමන් විශාල කැපකිරීමක් සිද්ධ කිරීමම සෝතාච ගුණය කියන බුද්ධ වචනය සනාථ කරන අවස්ථාවක් වෙනවා. ඒ වගේම දෙවනි කාරණේ තමයි හන්තාච, රටක ජනතාව ආරක්ෂා කර ගැනීම, ඒ අයට රැකවරණේ ලබා දීම, ඒ අය පෝෂණය කිරීම අපේ නායකත්වයේ තිබෙන්න ඕන දෙවනි කාරණේයි. මා හිතනවා මේ දරුවන්ට සැබෑ රැකවරණයක් සැලසෙන ආකාරයෙන් අධ්‍යාපනය ලබන්නට මේ සුහුරු පන්ති කාමර බෙහෙවින්ම අද වෙනකොට දිස්ත්‍රික්කයේ විතරක් නෙමේ ලංකාව සිසාරා දිව යන අධ්‍යාපනික වැඩපිළිවෙලක් බවට පත් වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණය තමයි පෝෂිත ගුණය. පෝෂිත රක්කිතා කියලයි බණ පොතේ තියෙන්නේ. පෝෂිත ගුණය අපි රාජ්‍ය නායකත්වය තුලින් ජනතාව පෝෂණය කිරීමේ හැකියාව. මා හිතනවා විපක්ෂනායකතුමෙක් වශයෙන් එතුමා ඒ කාර්යය අද ඉහෙලින්ම සිද්ධ කරන්න සමත් වෙලා තිබෙනවා. ඊළඟට කන්තාජ, ඉවසීමේ හැකියාව. මේ කරන කියන හැම වැඩකදීම මනාව ඉවසාගෙන ඒ සියලු දේට රාජ්‍ය පාලක ශේත්‍රයත්, ඒ වගේම පොදු මහා ජනතාවත්, රටේ මහා සංඝයා වහන්සේ, අන්‍ය පූජකතුමන්ලා, ඒ වගේම විවිධ ශේත්‍රයන් දෙන හඬ ඉවසාගෙන ස්ථානෝචිත ප්‍රඥාවෙන් ක්‍රියා කිරීමේ හැකියාව ඔබතුමන්ට ලැබිලා තියෙනවා. ගන්තාච, අවසානම කාරණාව, කෙනෙකුගේ නායකත්වයේ තියෙන අවසානම කාරණාව තමයි ගන්තාච, ඉලක්කය කරා ගමන් කරන්න ඕන. මම හිතනවා ඔබතුමා ඒ ඉලක්කය කරා යොමු වීමේ වාසනාව ඇති රාජ්‍ය නායකත්වයක් කියලා. ඒ නිසා ඒ සඳහා තුනුරුවනේ ආශිර්වාදේ ප්‍රාර්ථනා තබමින් විද්‍යාල මාතාව මෙවැනි අවස්ථාවකට යොමු කිරීම, මෙවැනි අවස්ථාවකට ලබා ගැනීම ලොකු ජයග්‍රහණයක් වශයෙන් දරුවන්ට දැනෙන්නම ඕන. මේ මව්වරු පියවරුන්ටත් ඒ අවස්ථාව උදා වීම අතිශයින්ම වැදගත් වෙන බවත් සිහිපත් කරමින් තුනුරුවන්ගේම සරණින් ඔබතුමන්ගේ මේ යහපත් සංකල්ප දියුණු පවුණු වේවා කියලා අපි මහා සංඝයා වහන්සේ වශයෙන් ප්‍රාර්ථනා තබනවා. තෙරුවන් සරණයි.